ස්වාමීන් වහන්ස මේ කල්පී මාකන්දගුඩ නිග්‍රෝධාරාම විහාරස්ථානය මේ විහාරස්ථානයේ ආරම්භයේ එළුකෙටියේ දීරානන්ද සංඝපරපුරට එළුකෙටියේ සංඝපරපුරට මේ ආරම්භක විහාරාධිපතින් වහන්සේ තමයි එළුකෙටියේ දීරානන්ද මහානායක ස්වාමීන් වහන්සේ. උන්වහන්සේගේ පස්සේ අහංගම සිරි විමලසාර ලොකුහාමුදුරන් වහන්සේ විහාරාධිපති කිරීට පත් වෙනවා. උන්වහන්සේගේ ශිෂ්‍යවරයන් වහන්සේ තමයි අපගේ ලොකුහාමුදුරන් වහන්සේ වෙන අමරපුරනිකායේ මහානායක ස්වාමීන් සේවන පැරිගම සිරි ඥානතුන් මහානායක ස්වාමීන් වහන්සේ. මේ ස්ථානයේ පිරිවෙනක් ආරම්භ කරන්නේ 2003 අවුරුද්දේ ඔක්තෝබර් මාසයේ අපේ ගුරුදෙවිත මහානායක නම් ස්වාමීන් වහන්සේගේ නමින්මයි. කවුද ඒකට මූලික? ඒ කාලයේ මේ පන්සලේ පාලනය කටයුතු කළේ තිස්සමහර මේ රත්නපුරේ ඥානරක්කිත කියන හාමුදුරුවෝ. ඒ හාමුදුරුවෝ මුල් වෙලා ශිෂ්‍යෝ 12කින් පමණ පිරිවෙන ආරම්භ කරන්නේ. පස්සේ හාමුදුරුවෝ කාලෙකට පස්සේ සිවුරු වෙලලා යනවා. කාලයක් පිරිවෙන වැටිලා වගේ තිබුණා. පස්සේ නායක ස්වාමීන් වහන්සේ අපවත් වුණාට පස්සේ අපි ආයෙත් කටයුතු කරලා පිරිවෙන ටිකක් දීප්තිමත් කරගෙන අරගෙන තියෙනවා. ඒත් එක්ක මේ දැනට පිරිවෙනේ සාමාන්‍ය ශිෂ්‍යෝ 30කට ආසන්න ප්‍රමාණයක් ඉතිං එන අයත් එක්ක අධ්‍යාපනය ලැබෙනවා. ගුරුවරු 5 දෙනෙක් ඉන්නවා. ඒ වගේම තමයි මේ පන්සල ගොඩනැංවීමේදී විශාල වශයෙන් කටයුතු කරපු මහන්සිය තමයි අහංග විමලසාර හාමුදුරුවෝ, අහංග සෝමරතන හාමුදුරුවෝ, ඒ වගේම තිස්ස මහරහන් සද්ධා දිවහාමුදුරුවෝ. ඉහළ තමයි පන්සලේ ගොඩාක්ම දුක් මහන්සියෙන් ගොඩනගලා තියෙන්නේ මුළු ජීවිත කාලෙම. ඉතින් සාමාන්‍යයෙන් අර මහා විශාල ප්‍රශ්නයක් ඇත්තේ නැහැ. දානමාන ආදී රැගෙනම එහෙම ගැටලුවක් ඇත්තේ නැහැ. පොඩි හාමුදුරුවන්ට අධ්‍යාපන පරිසරයකුත් තියෙනවා. පිරිවෙනට මොනවද සාමාන්‍යයෙන් ඉස්සරහට හදාගන්න බලාපොරොත්තු වෙන්නේ අඩුපාඩු මොනවද? සාමාන්‍යයෙන් අපිට ශිෂ්‍ය පිරිස වෙලිනකොට අපි වෙනම පිරිවෙන ශාලාවක් සකස් කිරීමේ බලාපොරොත්තුවක් තියෙනවා. ඔය තියෙන වෙන පන්සල පිටිපැත්තේ සයිට් එකකට ඊගාවට කාමර පහසුකම් තමයි සකස් කරන්නේ. නිවාසික පහසුකම් නම් දුර්වලයි ගොඩක්. එහෙම මා වෙනම ගොඩනගිල්ලක් මහදා මේ ගොඩනගිල්ල මහා ගල් බිත්තියෙන් හදලා තියෙන්නේ. සාමාන්‍ය බිත්තියක් අඩි භාගයකට වඩා මහතයි. ඔතර පරණ මේ ගොඩයි. මේක 1978. 1978. ඔව් මහා පරණ නෝ මේකම කණු දාල විලත් සබ්බහත් දාලා දෙමහ කරගත්තා නම් වඩාත් හොඳයි කියලා මට නම් හිතෙනවා. පුළුවන් වෙන්නේ. එහෙමයි මේ ගල් බිත්තිය මහතයි ශක්තිමත් තත්ිය නිසා බිත්තියක් හදන්න යන වේදනට වඩා. ඒත් ඉංජිනේස්ලාගෙන් පොඩි උපදේශයක් ගන්න එහෙම. අර මෙන්න පිරිශාලාවක් මේ ගන්න එක තමයි. දෙවිතින් අර විශේෂ අවශ්‍යතාවයක් ඇත්තේ. ඉගෙන මේ ආරම්භන මොකද්ද මොන විදිහට? සාමාන්‍යයෙන් මම බලාපොරොත්තු වෙන මේ කොළඹ ධර්මයට කියලා පිරිවෙන කටයුතු කරනකොටම අර ගොඩාක් පිරිවෙන් කිව්වට අධ්‍යාපනයේ ගොඩාක් භික්ෂු අධ්‍යාපනයේ ගොඩාක් හැම පැත්තෙන්ම වැටිලානේ තියෙන්නේ. ඒ නිසා අර කටපාඩම් කරන දැන් ගොඩාක් පිරිවෙන අධ්‍යාපනයේ කටපාඩම් කිරීම නවත්වලාමයි තියෙන රජයේ. නමුත් අර කටපාඩම් කිරීමට අවශ්‍ය භික්ෂුන් වහන්සේට අවශ්‍ය පොත්පත් පාඩම් කරවීම විතර ප්‍රාචීන අධ්‍යාපනයේ සම්පැත්තරියම කරන තමයි බලාපොරොත්තු වෙන්නේ. නැත්තම් ගොඩාක් වෙලාවට උසස් කියලා කරලා විශ්වවිද්‍යාලයන් එකේ කරන්නේ පිරිවෙන ආසන විභාගයෙන් පස්සේ ප්‍රාචීන විභාග ඊටමතර ත්‍රිපිටක විභාග වගේ දේවල් කරලා අර ධර්ම ඥානයේ ඇති පිරිසක් හොඳ භික්ෂු පිරිසක් ගන්නවා වගේ තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒතර ජනවංශික අපේක්ෂාවට යන එක මේ. එහෙමයි. ඒක හොඳයි. ඒක අර පුළුවන් ඉතින් උත්සාහ කරනවා ඉතින් කරන්න පුළුවන් විදියට. ඔය ඉතින් අපි දන්නේ නැහැ මොන විදියට වෙනවද කියන එක කරගෙන යන්නේ හොඳයි. අපි ඉතින් බලමු අපි හැමෝම එකතු වෙලා එහෙම දෙයක් හදලා බලන්නේ කියන එක.
हम लोग तिरुपति ඇ